සමාන කරනවා මේ අලි සබ්‍රි මහත්තයාව අබ්දුල් කලාම්ට. අබ්දුල් කලාම් කියන්නේ ඉන්දියාවේ හිටපු ජනාධිපතිතුමා. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. නමුත් ඔහුට තිබුණා ඉන්දියානු දේශප්‍රේමය, දේශහිතීභාවය, දේශානුරාගය. ඔහුට ඉවවා ගිය දේශප්‍රේමය නිසා තමයි ඔහු පකිස්තානයට ගහන්න අග්නි මිසයිලේ හැදුවේ. ඉන්දියාවේ දිල්ලි අගනුවර ඉඳලා පකිස්තානයේ කරච්චි අගනුවරට ගහන අග්නි මිසයිලේ හැදුවේ. අපි එහෙමද? අපේ මුස්ලිම් අය එහෙමද? අපේ සිංහල බෞද්ධය කොහොමද ඡන්දෙ දුන්නේ? බුදුහාමුදුරු කිව්වේ මොකද? මෙත්තාව, කරුණාව, මුදිතා දිහා අනිකා දිහා බලපන් කියලා. අපි බැලුවද එහෙම? අනිත් ජාතින් දිහා බැලුවද? නැහැ. මේ ඡන්දෙ දුන්නේ කොහොමද? දේශානුරාගයක් නෙමෙයි. අපි බැලුවේ කොහොමද? ජාතිවාදයේ, ජාතිවාදයේ වපුරලා, ජාතිවාදයේ මොළ කාලා, මොළ සූරලා ගත්ත ඡන්දයක්. ඒක නිසා අපි කියන්නේ අබ්දුල් කලාමුයි මේ අලි සබ්‍රි කියන්නේ දෙන්නේ අලි සබ්‍රිලාගේ තියෙන්නේ කෙලින්ම මුස්ලිම් ජාතිවාදේ. මොකද ඡන්ද ප්‍රතිපල දිහා බැලුවම පේනවා මුස්ලිම් අයට මුස්ලිම් අය විතරයි ඡන්ද ගහලා තියෙන්නේ. ඒ නිසා අපි අනාගතයේදී මෙවැනි දෙයක් නොවෙන්න වැඩ කටයුතු කරන්න ඕනේ. ඒක සහ දැනුම තියෙන්නේ වික්‍රම් බාහුල වගේ අපේ නව සමාජ පක්ෂය අයට විතරයි. Everybody belongs under the common caste, that is human caste කියන හැඟීම තියෙන්නේ අපිට විතරයි. ජය වේවා.